යිෝන් ඔබ විශ්වසනයපත් කාටත් කලින් රට කේන ස්වාදනුපාය නිර්වාත්‍රී දදාය ප්‍රධාන ප්‍රෘති විකාශය සමඟයි අදත් එකට වෙන්නේ. මම චාරිත්‍ය දාංශය පමුණක. මම විශාරාදයවේන්ද්‍ර ප්‍රථමින් අවධහන යමුම කරන්නේ දවසුනුසුන් කළය ප්‍රධාන පුවත් සිරස් තල වෙත ගුරු විසුදුමට අතිර දෙකයි ගුරු වෘතිය සංගෘධවෙයි. ෞෂද අධිකාරවයෙ ග්‍ර්‍යාකාරත්වය සෙවූ කමිටු වාර්තාව ඇමතිචන්න අතට. මොහුදෙන් පනින්න හැදූ හැට් පහක් පොලිස් දලේ. බස්නාහිර වාහන ආදෑම් බලපත්‍ර නිකුත් කිරීම සති දෙකකට නවති. යුරෝපේ තෙල්මිල අවුනුදු හතකට පස්සේ අහස උසටනගී ගෑසුත් සියට හයිසියකින්ම එහලට. අක්‍රාමාත්‍යය මහිද රාජපක්ෂ මහතා සහ ගුරු වෘතිය සමිති නෝජතින් අතර සක චබක් අද පැවැතුනා. ගුරු විදුවල්පති ගැටලුවට විසිදුම් අධර දෙකක් යටතේ ලබාතීමට මෙහිදී යෝජනාවේ තිබෙනවා. කෙස වෙතත් ගුරුෘතය සමති නියෝජිතයන් ප්‍රකාශ කළේ රජයේ මෙම යෝජනාව සහන්ඳයෙන් අවසන්තීරණය හෙට ලබා දෙෙන බවයි. හ න් ැ ස ോජ දිරි පත් ක . දල්ති ට පශිමතයිවත්කීම සදහ පත්ල අමත්‍යේ අනු කමිට යෝජනාවටනුව. කොටස් තුනකින් වැඩිකිරීමට යෝජීත වැටප. පළමු අදර දහස් විසික වර්ශය අයව ඇතුලින්ද. ඉතිරි කොටස්ක දහස් විසි තුනවර්ෂය යෑයමකිින්. එම වසේ දීද ලබාදීමට අග්‍රමාත්්‍යවරයා යෝජනක්ල. දන යජනවද රිපත් ති පාලිමේ යදයට අයවෑලයකන. එසයි පලමනික්. කොටෑට් ට ගැීමත්. දෙවේ නිවාරය ඉරිපත් කරන ඊළඟ ජනවාරිමාසේ ක්‍රියාත්මකවෙන අයවේදී ඒකා බද්ධ කරලා කොටස් දෙකක් වසෙන් මේ කටයුතු නිමකිරීමයි එකගතාව. රුවගේ අධ්‍යාපනය තවදුරටත්්බාධාවකින් තොරව කරකනයාමය අවශ්‍යතාව වත රජය මෙම වෙසඳම් ජෝජනාවහෝ ඉදිරිපත් කර බව අග්‍රමාතවයා ෘත්තය සමිතනෝජතයන් හමබේ ප්‍රකාශ කලා අමාත්‍යමන්ඩල අනකමිටෝ ඉදිරිපත් කළ තේරනද ඉදිරිදී ක්‍රියාත්ම කරන බවයි මෙහිදී ප්‍රකාශෙරුණේ ගුරු උපදේශක විදුහත්පතිසේ බවන් සංෘතසේ වවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ වෙදිවිධහන නොහම්බර් මාසේ ප්‍රකාශයට පත්කිරීම තුළු සෙසුන් නිර්දේශ මාසහයක් තුොල ක්‍රියාත්ම කිරීමට නීමතයි. ඒේවිත් ගුරුෘත්ති සමිති යෝජතයන් මේ සම්බන්ධින් වන තීරණය හිට ලබාතින බවල්සාකච්චවන් අනතුරව මධවි අදහස්තක්කමින් ප්‍රකාශ කලා. අධ්‍යියර හතර කියනක අධ්‍යර දයකින් දෙනවා ඇබයි අිරදක දෙන්න සාන කොටලස් දෙකක් ලෙසනවෙයි තුනෙ එකක් ේ ජනවාරයට දෙකයි තුනයි හල් ගෞරද ජනවාරිත් ොට ඒේද. අපි අපේ එකගතාවතාමේ සම්බධ කිසිමද ප්‍රකාශන පත් කරලන්න නෑහ. ඒවගේම අපේ වර්ජනය ෝ වෙන තිීද අපි අවසන් කලත් නෑහ අපිේ ක්‍රියාවලිය නිසරණයනො අපි පැහදිලියම ගුරුවිදවවය සධානයට යට අපි එට දවසේ රැස්සලා තමයි අපි විධමත්ව අපේ අදස මේ සබන්ධය පැදිලි කරන්න යෝජත වැටුප එක අදිරකින් ලබාදන්න ඉල්ලීමම අපි දිගටමයි තුක ක ගුරුවිදලපතති ෘති මති සධානය ලෙස අප අවසන් එකගතාවය හෝයට විරෝධතාව ෝ පල කරලන්න නෑ අපි අපේ සදධාන ලෙ හිට. ේද එක තුවෙලා නැවත දීර්ගලිස සාකච්ච කළ අපේ ක්‍රිය මාග පිළිබඳු අපි තිීරණය कर රුදුදහල්පති එකමුතුවන මේක විරද්ධ පර්ශහිටය රජය ලබදන තිීන්දුවට ඔන් එකඟ වුණ එකග වෙලා ගිය ඔවුන් පෞද්්‍යලික වත්තා අපටික උන් වාර දෙකේ සග මෙයෝජන කළ වාරදයකදදි දටකල ඔෝ සහෝදරය මහින්ද සහෝදරය එකඟ වුණ. එක එලිය ටල්ලන හැ කියන්න බේ දෙමපිය උ ඝෝෂය කරන්ට පටගන්න ළමයි පාර්ට හිතත්යක් ඇතිව එක නිසා මර්ගල මෙතනින් හමර වෙලා තියනවා පසල් විසියක පටන්ග ම න වර් මත්තු පකාශක මත නු කමි ෝජන ක ද කමිට ප න. කර ලද ංකා ්‍රති ේේ නිල්ලධාරීට ගවන්නට යෝජත දීමනහ වර ප්‍රසාද ගබීම සඳහා අමාත්‍යවරයාෙස හ බැදී සිටින බවත් ඊළංකා වේදී ඒවා ්‍රියාත්ම ම් සඳහ योජනා කරන බවත් සඳාන් ලා ඇතර වචයි ද නල් දහරන්ගේ සඟමය හෙට දිනී කක්‍රාත්ම කිරීමට සැලසුම්කරතිබූ ෘත්තිය ක්‍රාමාර්ක තව කලිකත් හිතුවීමට තීරණය කරතිබෙනවා. අද දවසේ සෞඛ්‍ය අමාත්‍යතුන් ඒ ලබාදුන් නියෝග තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්. ප්‍රමාධ කිරීමට උත්සා කරනවන. ඉදිරයේද අපට දැට ීද තීර ගැීමට සිද්වෙන. එබැවින් හැට නන්නේ නියක්‍රියාත්මක වීමට තිබූ වෛද්‍ය වර්ජනය තාවකාලීකෝ අප හිටෙවත් ලබන සඳුදාදිනයේද මෙහි ප්‍රගතියානුව එය සමාලෝචනය කරලා ඉදිරි ක්‍රියාමාර්ගගැ පිළිබඳ තීන්දු තීරණ ගැනීම නීමත. විශාරක් කොරෝණ ආසාධිතයන් හයිසේ ඇත්ත එක් දෙෙකු සහ මරණ විසිත් තුනක් අධතනීති වාර්තාීත වෙනවා. අතදින සුවලපු සංඛ්‍යාව දසදහස්තුන්සේක්තෙනෙකු බවයි සෞඛ්‍යංශය ප්‍රකාශ කළේ. එතකම චරිත සංචරණ සීමල් හෙල්කිරීමත් සමඟ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ජනතාව මගහරිමින් සිටන බබට සෞඛ්‍යාංශ චෝදනා කරනවා. සංචරන සේමාල් ලිහිල් කිීමත් සමග ජනතාව සෞඛ පුරුතු අනුගමනි කිරීම අඩුමට්ටමකට පැමිණැති බව නිීක්‍ෂණී ේබෙනවා. මෙය ඉතාමත් භහනකතාත්වයක් බවයි සෞඛ්‍ය ආංශ පෙන් වාදෙන්නේ. ඒහඒතුවන් ංහල අවරදු කොරුණා පොකරමෙන් නව කරුණා පපොකරක් ඇවීමේ අවධානමක් පවතින බවද ලළම රෝග විශේෂණය වෛදවරන්ගේ සංගමය පෙන්වා දෙෙනවා පාසල් විවෘත්ත කිරීම තිරණය වන්නේද. සමාජයේ එම හැසරීම මත බවයි වෛද්‍යවරුන් පවසන්නේ. උඩාදරුවන්ට පාසල කියන්නේ ඔවන්ගේ අධ්‍යාපන ලබාදනිස්ථානයක්ි තරක් නෙවෙයි ඔවන්ගේකායික සසාමාජයේ මානසික අධ්‍යාත්මම සියලු වර්ධනයන් සංවර්ධනයන් සඳහා ඒ අවශ්‍ය කටයුතු සිදු කරනා ස්ථානයක් එම නිසා සසල මේ පාසල් විවෘ්තකිරීම සඳහ පි සියල. ගේ සහෝග ඉතා වැදගත් මකද තීරණයවෙන්නේ රෝගය සමාජ තුළ පැත්‍රයාමේ සීග්‍රතවයන්ුව තමයි. කොපම ඉක්මට මේ පාසල් විවෘ්ත කිීම ස්‍රී ංකා පුරාම සීල දරුවන්ට සිදුකරන්න පුළුවන්ද කියන එක තීරණයවෙන්න එමනිසා දීර වශයෙන් මික්‍රියාවල සිදුවම් පවතිවා මේ තත්ත්වය තවදුරටත් පාලන කර ගනිමින්. තවදරටත් ඉතාම අඩු අවමතත්වේ රෝගීන් වාර්තාවීමක් පවත්වා ගත්තොත් නවසාමාන්‍ය තත්ත්වයක් යටයටතේ ඉදිරියට සාමානුව විදිට අප කටයුතු සිදුකරයාට සීලදනගේ හග . කරෝණා වසංගතය හමුය පාසල් වසා ඇැවීමත් සමඟ, දරුවන්ගේ ශාරිරික හා මානසික සෞඛෙට, දැඩි බලපෑම් එල්ලව ඇති බව සෞඛ්‍ය අමාත්‍යක කෙලේ ම්ඹපුක් කල්ලමහතා පවසනවා. ලෝක සෞක සංගධහනේ දකුණු ආග්නෙදික ආසියා කලාපේ රටවල, පාසල් සෞඛ්‍ය ප්‍රවර්තන වැඩසටහන පිළිබඳ, සූම් තාක්ෂණය ඔසේ අරම්භ වූ සමුළුවේදී අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නා. යලි පාසල් ආරම්පකිරිීමේදී දරුවන්ගේ ශාරරික හා මානසික අවශ්‍යතාමෙන්ම සමාජ ආරක්ෂකහා යහ පැවැත්ම සඳහා පියවරගනීම සඳහා වන යෝචනා වලයක්ද මෙහිදී ඉදිරිපත් කෙරුණා. මෙ අතරමරටින් වාර්තාවන සමස්ත කරුණ ආසාධ්‍යයන් සං්‍යාව පන් ලක්ෂ විසිහත් දහ සහත්්‍යය තිස් පහක් විසිතුන් දහස් පන්සය පනස් අට දෙෙු වදුරොටත් ප්‍රතිකාරලබනවා සේ ලබ ඇති සං්‍යාව හාරලක්ෂ අනුදහස් අටසයක්. අදදින කොරුණන ආසාධිත මරණ විසි තුනක් සිදුව ඇති බව සෞඛ සවා අධ්‍යක්ෂ ජැඩුවල්වරයා තහවුරු කලා අවුරුදු හැට වැඩි පුත් කලැන් දහනවදින් කු සහ අවුරුදු තිහත් පනස්නාවයක්ත් අතර තුන්දෙනෙකු ඒ අතරවනවා. ඒයන්ුහ සමස්ත කරුණා මරණ සංඛ්‍යාව, දහතුන් දහස් තුන්සේ හැත්තහතදක්වා ඉහළගිය. ඉදිය යුද හමුදා ප්‍රධනි, චනරල් මනෝච් මමුකුද මහතා සංචාරයක්ෂඳහා, අද දහවල් දිවයිනෙට පැමණනියා. ඉන්දිය යොදහමුදා ප්‍රධාන, චනරල් මනෝච් මකුද නාාාවන මහතා පස්දින සංචායක් සඳහායි අදදහමල් දිබනට පැමිණේ. චෙන්නා හි සිට යුල් විසි දෙ දරන්න ශ්‍රලංකන්ග වන්න්‍යාන ඉන්දිය යොදහමුදා ප්‍රධනය ප්‍රම පරිස කටුණනායිකගොතට පොල වෙලලා ගබුණ. ඉන්දිය යොදහමුදා ප්‍රධනයඇතුළ දදුප පිරිස අක්ෂක ම්ඩලි ප්‍රධනී යොදහමුදාපති චනරල් ශවීන්ද්‍රසිල්ල මතා සහ යොදහමුදා සේවානිතායකගේ සමහපතින සුජීවාන් ඩෙල්සන් මහත්මය විසින් මහත් හර සරින් යුතුව පිළි කත්තා. මෙම සංචරේද මහතා ජනාධපති ගොටහබේ රාජ පක්ෂමඇතිතුමා අග්‍රම අත්‍යමහිද රජ පක්ෂ මහත ඇතුළු රජේ ප්‍රධනින් සහ රක්ෂකංශෂ ප්‍රධහනින් හැම වීමට නීමිතයි.සාලියපුර පිහිට ජබා රැජිමේන්තුවේ තිස්සටබෙනනි සංගත්සර උත්සවය ඇතුළු වැඩසටහන් කෙහිපේකටද ඉන්දී ජොදහමුදා ප්‍රධහනී ජෙනරල් මනෝච් මමුකුන් නරවන මහතා ඉදිරි දිනකිහිපේදී සහභාකවීමට නීීමියි. ෙ හද ார்කෙන් දේශ ගතවීමට උත්සාහ කළ පුද්ගලයන් හැට පස්තනකු පොලිසි තරංකට ගෙන තිබෙනනවා. යිස දු හත්තරක කුඩා දැියකද අත ඩකට පත්තුුවන් අතරවන බව, ොලිස් ද ප්‍රකාශක ජේෂ්ට පොලස් අධිකාරේ නේතිෙ ඥ නි හල් තල්දුව මහතා ප්‍රකාශ කලා. ති විරෝධදිලෙස මුදු මාර්ගයෙන් විදේශගත්තවීම සඳහා පැමිණ චිකනාමලය ඇතුළ අරාය පාර හෝටලෙක තාවකාලිකව ලැගමු ගෙන සිටි පිරිම් පුද්ගලන් හැතුන් දෙෙකු කාන්තාවක් සහ වයිසවෞරදු හතරක උඩ දැරවයක් පොලිස් ාරයට ගැෙනතිබෙනවා. එසේම මෙම පිරිස යාාපනය මුලතිව කිල් ොචේ සහ චිකුණනාමලයන්න ප්‍රදේශවල පතිදිංචිකරුවන් බවට මේ වන්න විට හඳුනාගනු ලබවා. තවදුරටත් මෙම මිනිස් ජාවාරම මෙහවීම සහ ටතුුතු කනල පුද්ගලන් කවදයන්න සවා ජිකුණනාමේ ේෂ් පලිස කාරයාගේ. දක්ෂනයටඇතේ ජුරමල මූලස්ථානය පොලසියම් මගින් වැඩිදුර විමශණ කටයුතු සිදකරමින් පතිනවා.. ජාතික අෞෂන්ද නියමන අධිකාරේ ක්‍රියාකාරිතවය පිළිබඳ ස්වයාපැලූ විශේෂ විමර්ශණ කමිටුවේ අතුරවාර්තාව. රාජමමාත්‍යය මහචාර්ය චන්න ජැයිසුමන මහතාවිත අද පාරතුන්නා. දෙදහස් පහලො වසරේ චූලි පළමුුවනදා සිට දෙදහස් විසි එකවසරේ මර්තූ දහත්වනදා දක්කාවන කාලසීමාව තුළ, ජාතික අඖෂධ ්‍යියමනධකාරේ ක්‍රාකාරරිත්තය පළිබඳ ස්වවැපැලිම්ිඳහා, පංචපුද්ගල විශෂ විමර්ශෂන කමිටුවපත් කරුුණා. එම කමිටුවේ අතුර වාර්තා, රාජාමාත්‍යය මහංචාරුවය චන්න ජයසමන මහතාවිත භාර්තීම කමිටු සභහපති විශ්්‍රාම් ලත් මහති කරන මිනිස්සරු සරෝජනී කුසලා වීරවර්න මහත්මී විසින් සිදු කරුුණා. බස්නහිර පලාාතයේ වාහන ආදායම් බලපත්‍රෙන් නිකුත්කිරීම සති දෙක කාලයකට අත්හිටවා තිබෙනවා. පරිගණ පද්ධතියේ සිදවැති බිඳ වැටීම හෙත්තුවෙනයි මෙම පියවර ගෙනති බෙන්නේ.වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණ පදධතිය වරින් වර බිඳ වැටීම හේතුවෙන්, බලපත්‍ර නිකුත්කිරීමේ ක්‍රියාවලියට බාධා එල්ලවනනා. හේතුවෙන් ජනතාව අසිරතාවට පත්වීම වැලක්වීම සඳහා පරිගණ පපද්ධතිය යාාවත් කාලින කරනතෙක් හැට ට ලබන සිහයවනදා දක්වා සති දෙක කාලයක් වාහන අදායන් බලපත්‍රණෙකුත්කරීම අත් හිටවාති බෙනවා. සතුස සුදුලු නුංචා සිදධියස් සම්පන්තය ඒ අතරංගොට ගත්ත සැකරුවන් හතර දෙනා අද අධිකරණයට ඉදිරි පත්කරන්න කටේතු කෙරුණා ඔවුන් ලබන දා හතරනතා දක්වා රක්ෂිත බඳනාගාරගත කන ලෙසයි අධිකරණය නෝක කළේ. මෙ අතර සතුස්ස ආයතනයේ සිදුවන වංචා දූෂණ ගැනස්ොයන්න ආයතන අභ්‍යන්තරයෙන් පරීක්ෂණයක් කරන බවත් එවවෙන් නිලදහරින් තුන්දනෙක් පත්කරන කියලත් අමාතේ බඳුල ගුණවර්තන මහත්මයා කැබිණට තර දැනුම්ෙන මාධ්‍ය හමුුවේද ප්‍රකාශ කලා. ලංකා සොස සදුරුණු වංචාවට ආදාර අනුබදීම සම්න්ධයෙන් සැකරුවන් තුන්දෙකු සහ එක්කාරියක අතන කොට ගනීමට අපබරධ පරක්ෂණ දෙපාත්මන්තුව ඒ කටයතු කලා ඔඕුන් ප්‍රකාශයක් ලබාබීමට අප්‍රාධ පරක්ෂණ දොත්මේන්තුවේ,මහ මංකොල මර්ශණ එකකට ැදවූ අවස්ථාවේද. ඔවුන් මනිුවන් ගොඩ මීගාවත් කනාන සහ මාකොල ප්‍රේශවල පදිංචිරන් වටයිවාර්තාාවන්නේ අතල ගොඩ ක්ෂකකාරිය සතුස අයතන නියෝජස්තාමනදිකාරිවරය ලෙස කටුතු කරතිනෙනව අනෙක්ෂකරුවන් තුන්දිනා අතර එම අයතන ජේෂ් සැපියම් කරමනාාර ුහ සතස වැලසර බඩාවේ ො ලි සැල් කරනකරන් දින ුදබනවා ඔවන් සේල්ලදන වැිසර මයිස්ත්‍රා අධිරනයා මට අ ඉදිරි පත් කරනු අතර හිද ඔවන් ලබන දාහතර වන ධතෙක් රක්ෂි බඳ ාරකතක ලෙස ියෝ කරනවා. ො යතන සතු රනු ට න දෙක් ්‍යාකට ිකිනේ ආන්දුරනනාත්මක සිද්ධිය සම්න්ධය ආරම්භ කරනු පරක්ෂ ලට අදාලව ලංකා සතුස ල්ල යතිතන නයෝච්ච ස්ථමානදිිකාරිවයක මට පෙර අතන ගොටකත් අතර හ ඇබ මත මුදාහරනා. මෙම රනො ගේ ලිකත් බවට චෝදන එල්ල පුත් කලයා පසගේ අතර ගොඩ ගෙන අධිනට දිරිපත්කිරීමෙන් පසුව ලබන දා හතර ව ධතෙක් රක්ෂ න්ඳ ගර කරනා. ITෙන් මනුෂත්වේ සත්කාරය සංඟපාල රජභා වි්‍යහරස්ථානය සමගෙක්ව, තබත් සත්කාරයකට දායිකත්වේ ල පාතුන්නා. මිට දශ භහව සහපත සුරන්ත වීර සිංහමතා කිල්ලීමකටනුව ඇමිපිටිය බහරවලට වශ මට්ට පරිතතාාව කිරීම අදසිදු කරුණා.ඇමරිකාාව ඉන්ඩයාන බෞදධ හරස්ථානී පරිත්‍යයක් ලෙසයි මෙමට්තකගේ රෝහල වෙතල බාතුන්නේ. සංකපාල විහරස්ථාන භහරකාර පූජ්ජ කොකාවල්ල කෝසල ස්වාමීන් වහසේ මෙම මට්තතුගේ ඇමිලිටිය දිස්්‍රික් මහරහල අධ්‍යක්ෂ වරුණු සම්පත් මහතාවිත බාරතුන්න. මුලතයව ප්‍රදශයේ අඩු අආදායම් ලාබී පවුලක් වෙනෙන් ශ්‍රලංකා යුදහමුදා සිංහ රැජිමේන්තුවේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වෙන් ඉදිකරනු සුන්දර නිහනක් එම පවුලවෙත පරි්‍යයාග කරුණා.. ස්තිරනිවක් නොැතිවීමෙන් දුෂ්කරතා රසකට මුහුණතුන් පවුලකට මෙලෙස නවනිවසේද කරදීමට, මුලතියව් අලම් පිල්හිපිහිට, විසි හතරන බල ඇනිය ශ්‍ර ලංකා සිංහ රජිමේන්තුවේ ආදරනී රණවරුවන් තම සවිය එක්කලා. ැ දෙව ශ ලංකා ද හ යට සමකාමීව එම කදල්ல்ல පරිත්්‍යයක් කිරීමටයි කටයතු කෙරුණේ. බෞද්ධාலோක පදනම මෙම සමාජ සත්කාරයට மூල්්‍ය அනුක්‍රහය එක්க்கලා පணස්නාවන පவලස ධීපති ம ஜென்ன்றால் சூரிய பண்டாரு, ශ லாංකා සිංහ ஜிමන්තුව, அන නි ාරි, ෘதிதன் කන, வாන් ෘද්‍රක, බෞ්ධාලෝක පදන මේ සභාපති, ජගත් සමතිපාල, බෞ්ධාලෝක පදන මේ සභාපති, ජගත් සුමති පපාල, අධ්‍යක්ෂිකා සන්තා සමතිපායන හත්මහත් නතුළු පෙරිසක් මෙම නිවස පරිත්්‍ය කිරීමේ අවස්ථාවට එුණ. ප්‍රප්තිවිකාශයෙන් අනතුරුව විපරම විශාන්ගේ බලාපොත්තුව වන්න ස්වාදල ූපානයේ ප්‍රෘත්තිතුලින් අදට අපි සමුගන්නවා. ඔබට සොබරාත්‍රියක් අයිබෝවන් අලුත් ව්‍යවස්ථාවක් ඒක රටම ඉල්වෙන දෙයක් මොකද ජයාර් ජයවර්ධන මහතය හතල දීපුූ ව්‍යවස්ථාව නිසා. අවුදු හතලිස් තුනකුත් ගවිලතිෙන මේ වෙලාවේ. ඒකෙන් වෙච්ච නස් පැත්ති කොච්චරද කියලා හිතාගන්නවත් බැහැ. ගොඩක් අය කියන විදිහට ඇත්තටම JRර් මහත්තයක්කි ව්‍යවස්ථාව බහුභූත ව්‍යවස්ථාවක්. ඒ බහභූත ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන කියලා. අවුරුතු ගානක් තිස්සම චන්ද වේදිකාවලත් හැම්ම තැනකමත් කතා වෙච්ච දෙයක්. මේ ආණ්ඩුව බලයට පත්වෙද්දිත් පැහැදිලිියම කිව්ව දෙයක් තමයි JRර්ගේ ව්‍යවස්ථාව වෙනස් කරනව කියනෙක්. එකඒ සංශෝධන ගෙනල්ලා. ඒක වගන්ති නෙවෙයි මුළු ව්‍යවස්ථාවම වෙනස් කරලා, අලුත් චන්දක්‍රමයකුත් හදනව කියලා. පැහැදිලිවම කිව්වා හැට නවලක්ෂයක් චන්දදීලා ගෝටාභය රාජපක්ෂ නාපතිවරයාාව පත්කරගත්තෙත්. ව්‍යවස්ථාවයි චන්දක්‍රමයයි වෙනස්කරන බලාපරොත්තුවකුත් තියාගෙනයි. දැංගිතිං ඒක සිද්ධවෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ! ජනාතපෘත්තුමා ඒක කරනව කියලා, පැහැ දිලිවම කිව්ව නිසයි. ඒක සිද්ධවෙයි කියලා අපි හැමෝම බලාගෙනේමු. ඒ අව් අස්සේ. තනි අලියෙක් පෙලා පාර්ලිමින්තුවේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ යාව ජීව නායක රනිල් වික්‍රමසිංහ මහත්යක් කියනවා. ව්‍යවස්ථාවක් නෙවෙයි විස්ස වෙනස් කරලා ආයෙමත් දහන් නවය ගේ ඕනි කියලා. රනිල් මහත්තයට එහෙම කියන්න අයිතියක් තියෙනවා. හැබැයි අපිටත් ලොකු අයිතියක් තියෙනවා දහ නවය ගෙනල්ලා දහ නව්‍ය ක්‍රාත්මක කරලා දෙමුහුන් ආණ්ඩුවක් හදාගෙන. තනිල් මහත්තයා ප්‍රටට කරපු විනාසේ මතක් කරලා දෙන්න. දහ නවෙන් පේටපු ආණ්ඩුව හරිගයට එල හරකයි මීහරකයි වගේ ආණඩුවක් වුණා. අගමැති එක පැත්තක, ජනාතිපති තවත් පැත්තක, ජනාතිිපති කියනවා එයාට බලේ තියෙනවා කියලා. අගමැති කියනවා බලේ එයාග ඇතේ කියලා. අන්තිමට දෙන්න දෙපැත්තෙ ඉඳගෙන තීරණ දෙකක් අරගෙන. අවරුදු හතරහා මාරක් තිස්සම කළේ රට විනාසකරපුයක. ඒකට දහන්නවය හොඳටම බලපෑවා. විස්ස ගෙනල්ලා. ඒ අලකරංචිටික නවත්තගන්න මේ වෙනකොට පුලුවන් වෙලා තියෙනවා. හැබැයි! තවත් විසි එකක් නෙවෙයි. මුළු ව්‍යවස්ථාම වෙනස් කරලා. රටට ගැලපෙන අලුත් ව්‍යවස්ථාවක් හදන එක තමයි කරන්න ඕනමදේ! දැන් තියෙන චන්දක්‍රමය. ජයාර්ගේ චන්දක්‍රමය, හට ගැලපෙන්න්නේෙ නැහැ කියලා. මේ අවුරතු හතලියදීම හොන්ඳටම පෙනවා හැබයි, සිරිමාව මැතිනියගේ කාලෙ හදපු ජනරාජ ව්‍යස්ථාව ඇතුළ තිබ. ඒල මන්ත්‍රී ක්‍රමය එක කියන්නේ එක ආසනයකට එක මන්ත්‍රී කෙනෙක් ඉන්න ක්‍රමය පටට ගොඩක් යහපත් වෙච්ච දෙයක්. ගමේ මිනිහට අපේ කියලා මන්ත්‍රී කෙනෙක් හිටියා මිනිහ හඳුනගෙන තමයි කතිර ගැහුයි. පලාත මත්‍රී පාර්ලිමිින්තුූට ගිල්ලා එතන කතා කළෙත් තමන්ගේ චන්දකොට්ටාසේ ගැන. වැඩකරෙත් ඒකට දැන්තියෙන බහබූත ව්‍යවස්ථාව ඇතුළේ ආසනයේ පැරදිච්ච හාදයක්ත් දිස්ප්‍රික්කෙන් මනාප අරගෙන පාර්ලිමින්තු යනවා. සනේ මිනිහෙක් වැඩක්රගන්න ආවෝත් චන්ද දුන්නේ නැහැ කියලා බැනලා එලවගන්නවා. සල්ලි තියෙන බලපුලුවන් කාරකම තියෙන මොනවක් කරලාහරි දනය රැස්කරගත්ත ඕනම කෙනෙක්ට. මේ බහබූත ව්‍යවස්ථාව ඇතුළ තියෙන චන්දත්‍රමය නිසා පාර්ලිමිින්තු යන්න පුළුවන්. උගතකුට බුද්ධිමතකුට පටට ආදරය කරන සැබෑ දේශප්‍රේමියෙකුට මේ චන්ද ක්‍රමය ඇතුළේ පාර්ලිමේන්තු යනව කියනක ලේසි පහස්සුවයෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක මෙහෙම තිබ්බොත්! ඒක සසර වසනතුරුත් කරන්න බැරිවෙයි. ඒකනිසා මේ ව්‍යවස්ථාවයි චන්දකරමයයි වෙන ස්වෙන්න මෝනෙ. ගමට රටට මිනිස්සුන්ට වැඩක් කරන්න පුළුවන් ඔලුවක් තියෙන මිනිස්සු මහජන නියෝජිතයන් බවට පත්වන්න ඕනිෙ. එහෙම වනොත් තමයි! රටේ හෙටදවසට හොඳ කලක්්‍යන්නේ! සමහරක් අහන්න පුළුවන් දැන් වටේ තියෙන ලොකුම ප්‍රශ්නය ව්‍යවස්ථාවද කියලා. ඔහු! ප්‍රශ්න ගොඩක් මැද්දේ! ඒකත් ලොකු ප්‍රශ්ණයක් තමයි. මොකද අපි වගේ. ජාත්‍රවාදය ගඩු කරන රටකට. පැහැදිල්ලි ශක්තිමත් ආණඩුකම ව්‍යවස්ථාවක් තියෙන්න්න මෝනිි. එහෙම නොවන එකේ විභාකය! පහුගිය කාල වකවානුව පුරාහම අපි දැක්කා! රනිල්ල හදපු දහනවිය ඇතුළේ ඉතා මත්ම හොඳින් දැක්කා! මාම හදලා බෑන පෝෂණය කරපු හැත්ත අටේ ව්‍යවස්ථාව. JRර්ගේ බෑනා පනිල් වික්‍රමසිංහ හොඳයි කියලා කියන්නේ. ඒක ඇතුළේ රනිල්ලා හිතනපතන. ට හිතක් නැති මිනිස්සුන්ටයි ක්‍රමවේදවලටයි ඕහුනෙ තරම්ඉඩක් හදලතියෙන නිසා. එක නිසා අපි ඉතා පැහැදිලිවම කියනවා. එක්දස් නසය හැත්ත අටේ JR.. ගෙනාපු මේේ බහබූත ව්‍යවස්ථාව වෙනස් වෙන්න මෝනේ. ඒක වෙනස් කරන්න මෝනේ. අලුත්ව්‍යවස්ථාවකට අලුත් වෙනස්කට විරුද්ධ වෙන කවුරු හරේ පාලිමිේන්තුව ඇතුන ඉන්නවනං. ඒ උදවිය සැබෑ මහජන නියෝජිතයන්න්නම් වෙන්න විද්‍යක් නැහැ. ඒ නිසා වෙන්න යන්න ව්‍යවස්ථා වෙනස ගැන අපි හැමෝම, හොද ටෝම් ඇස් ඇරගෙන හොන්දට්ට බලාගිනීමෝ, අදත් විපරම පිටපත සුධර්මන් වදලිය ගොඩගේ.